අපි නතර කරේ ලාභාරණක සංවිධාන පාඩමනේ ලාභාරණක සංවිධාන පාඩමේ ඉතින් මට මතක හැටියට 166 වෙනිදා අපි ඉවර කරේ 166 වෙනිදා ඉවර කරේ නේද 167 ඉඳලා තියෙන්නේ හරි 167 වෙනිදා තියෙන්නේ ඔව් බාන 167 ඉතින් බාන අහන්න ප්‍රශ්නේ 167 බලන්න ඔක්කොමලා කියුට් එක අරගෙන 167 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ හරි ලෑස්ති නේද බාන 167 ඒකේ අයන්න ලැබීම්මා ගෙවීම් ගිනුමත් ආදායම් වියදම් ගිනුමත් අතර ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරන්න ඉතින් ලැබීම් හා ගෙවීම් ගිනුමත් ආදායම් වියදම් ගිනුමත් අතර ඇති වෙනස්කම් දෙකක් පුතේ ලැබීම් ගෙවීම් ගිනුම කියන්නේ ලාභාරණක සංවිධානයක හදන මුදල් ගිනුම කියලා අපි හිතමුකෝ හිතමුනේ මුදල් ගිනුම හරි සාමාන්‍ය ලාභාරණක සංවිධානයක හදන මුදල් ගිනුමට අපි කියන්නේ ලැබීම් ගෙවීම් ගිනුම ඒක පැහැදිලිනේ එතකොට ආදායම් වියදම් ගිනුම කියන්නේ ආදායම් ප්‍රකාශය හරි අපෙන් අහන්න ප්‍රශ්නේ ලැබීම් ගෙවීම් ගිනුමත් ආදායම් වියදම් ගිනුමත් අතර ඇති වෙනස්කම් දෙකක් ඒක හැමදාම විභාගෙට අහනවා ඈ ලැබීම් ගෙවීම් ගිනුමයි ආදායම් වියදම් ගිනුමයි අතර තියෙන වෙනස්කම් අනිවාර්යයෙන්ම හැමදාම විභාගෙට අහන ප්‍රශ්නයක් තමයි ඕක ආදායම් වියදම් ගිනුමයි ලැබීම් ගෙවීම් ගිනුමයි අතර තියෙන වෙනස්කම් හරි ওই වෙනස්කම් පොදියක් මෙහෙම ලියමු ඔක හදාගම් මේ විදියට 167 කියලා ලියලා අයන්න කියලා දැම්මානේ හරි 167 අයන්න කියලා දාලා හරි අභ්‍යාසනික 167 නේ අපි උත්තර ලියන්නේ නේද 167 අයන්න හරි ඒකේ අයන්නේ අහන්නේ ලැබීම් ගෙවීම් ගිනුම කියන්නේ ලාභාරණක සංවිධානයක මුදල් ගිනුම කියලා මම කියුවානේ. ආදායම් වියදම් ගිනුම කියන්නේ ආදායම් ප්‍රකාශිත. මේ මුදල් ගිනුමයි නැත්නම් ලැබීම් ගෙවීම් ගිනුමයි ආදායම් ප්‍රකාශය අතර තියෙන වෙනස්කම් නේ අහන්නේ නේ. හරි. අපි මෙහෙම හදාගමු පිළිතුරු තුනකට වෙනස්කම ලැබීම් ගෙවීම් ගිනුම ලැබීම් හා ගෙවීම් ගිනුම ලැබීම් හා ගෙවීම් ගිනුම ආදායම් හා වියදම් ගිනුම ක්‍රම තීරුතර කරව දාගන්න පුතේ වෙනස්කම හරි වෙනස්කම ලැබීම් ගෙවීම් ගිනුම ආදායම් වියදම් ගිනුම කියලා හදුවා නේද වෙනස්කම ලැබීම් ගෙවීම් ගිනුම ආදායම් වියදම් ගිනුම කියලා ඔබ තීරුතර වල බෙදා ගත්තානේ බෙදාගෙන වෙනස්කම ලැබීම් ගෙවීම් ගිනුම ආදායම් වියදම් ගිනුම හරි වෙනස්කම් අපි ලියමු පළවෙනි වෙනස්කම දෙ මේ ලැබීම් ගෙවීම් ගිනුම කියලා ලාභ ලබන ව්‍යාපාරයක මුදල් ගිනුම කියලා මං කියුවානේ මේ මුදල් ගිනුමයි හරිද ආදායම් වියදම් ගිනුම අතර තියෙන වෙනස්කම් නෑන්නේ ආදායම් වියදම් ගිනුම කියන්නේ ආදායම් ප්‍රකාශය හරි මුදේ මේ දෙකේ ඉස්සලම අරමුණ අපි කතා කරමු අරමුණ මට කියන්න ලැබීම් ගෙවීම් ගිනුම හදන එකේ අරමුණයි ආදායම් වියදම් ගිනුම කියන්නේ ආදායම් ප්‍රකාශ කරන එකේ අරමුණයි හරි ඉස්සලම ආදායම් ප්‍රකාශ කරන එකේ අරමුණ කියන්නකෝ ආදායම් වියදම් කියන්නේ ආදායම් ප්‍රකාශයනේ ඒකේ අරමුණ කියන්නකෝ දෙ ආදායම් වියදම් හදන එකේ අරමුණ මොකද්ද ආදායම් ප්‍රකාශ කරන එකේ අරමුණ මොකද්ද सामान्य मुदे लाभ लाभन व्यापार आदम प्रकाश लाभ हो मेके लाभ क्या निपा लाभ लाभ क्या निपा मेके मुकदमे हो अतिरिक्त लभीम गिरुमादान्य मकड़ लभीम गेम गिरुम क्या मुदाल गिरुम मुदाल गिरुम आदान्य मकड़ दे मुदाल शेषे गाने कर गेकतावे हो अतिरिक्त गाने की लभीम गेम गिरुम के आरमुनाई ආදායම් වියදම් ගිනුම කියන්නේ ආදායම් ප්‍රකාශ කරන එකේ අරමුණයි පැහැදිලි නේද ලියන්න ලැබීම් ගෙවීම් එකේ අරමුණට ලියන්න මුදල් ශේෂය ගන්නේ කර ගැනීම මෙතන අරමුණ ලියන්න මුදල් ශේෂය ගණනය කර ගැනීම
මුදල් ශේෂය ගන්නේ කර ගැනීම හැමදාම වගේ ප්‍රශ්න අහන පුතේ මුදල් ශේෂය ගන්නේ කර ගැනීම මුදල් ශේෂය ගන්නේ කර ගැනීම කියවනේ මුදල් ශේෂය ගන්නේ කර ගැනීම හරි එහෙනම් මට කියන්න ආදායම් වියදම් ගිණුම කියන්නේ ආදායම් ප්‍රකාශය අරමුණ මොකද්ද ඌනතාවයේ හෝ අතිරික්තය ගන්නේ කර ගැනීම ඌනතාවයේ හෝ අතිරික්තය ගණනය කර ගැනීම ඌනතාවයේ හෝ අතිරික්තය ගන්නේ කර ගැනීම පදනම පදනම ඔයගලන්ට සංකල්ප පාඩම ඉගෙනුවා හරිද සංකල්ප පාඩම ඉගෙනුවා මතකයිනේ මම මේ සංකල්ප පාඩමේදී ඔයගලන්ට කියලා දුන්න පදනම දෙ ලාභය හොයන්න දැන් අපිට මෙතන නම් ලාභාරණක සංවිධානයක නම් උනතාවේ හරි අතිරික්තේ හරි ලාභන ලාභ ලබන ව්‍යාපාරයක ලාභය හෝ අලාභය හොයන්න පදනම් කීයක් තියෙනවා කියලා කිව්වද කාලත්‍ය සංකල්පයේ පදනම් දෙක තියෙනවා කියලා කිව්වේ මොකද මුදේ පදනම් දෙක ලාභයක් හොයන්න කියන්නේ ඌනතාවේ හරි අතිරික්තය හරි ලාභය හරි හොයන්න පදනම් දෙකක් තියෙනවා කිව්වා මොකද මුදේ පදනම් දෙක මුදල් පදනමයි උපචිත පදනමයි මේක තියෙනවා කිව්වේ කාලත්‍ය සංකල්පයට අනුව එහෙනම් මට කියන්න පදනම ලැබීම් ගේම් කිනුම හදන පදනම් මොකද මුදේ මුදල් පදනම ආදායම් වියදම් කිනුම හදන මොන පදනම් මුදේ උපචිත පදනම ලියන්න මේක ලියන්න මුදල් පදනමට මුදල් පදනමට මුදල් පදනමට මුදල් පදනමට මුදල් පදනම මේකේ මොකක්ද උත්තරේ උපචිත පදනම මුදල් පදනම අරගේ උපචිත පදනම පැහැදිලි නේද මුදල් පදනමයි උපචිත පදනමයි මුදල් පදනමයි උපචිත පදනමයි හරි බුදේ මුදල් පදනමයි උපචිත පදනමයි හරි දේ ඔය දෙක තමයි විභාගයට අනිවාර්යයෙන්ම අහන්නේ මම තව එකක් දෙන්නම් ඒක විභාගයට ඇහුවේ නැහැ දැන් සටහන් කරන ගනුදෙනු සටහන් කරන ගනුදෙනු කියන ලියන්නකෝ ගනුදෙනු उदाहरण ලැබීම් ගේම් ගිනුමේ ලාභාරණක සංවිධානය කරනු කියන්නකෝ උපචිත වියදම් ඔව් මුදලින් නොගෙන විදුණු ලියනවනේ ඒක හරි තව තව මොනවද ඇයි ෂේවි වත්කම් වල ෂේ ලියන්නේ නැද්ද අපි ගිය සතිය හදුව නේද ආදායම් ප්‍රකාශය ඒක අපි ලිව්ව නේද අර මොනවද ක්‍රීඩා උපකරණ වල ෂේ එහෙම ලිව්ව මතකද ආදායම් ප්‍රකාශය ඔය ෂේවිම් ලියනවා තව ඉතින් අපිට බාණ්ඩ වලින් වගේ දේවල් වලින් පරිත්‍යාග ලැබෙන්න පුළුවන්. ඒව ලියනවා. ඒ කියන්නේ ලියන්න මේකේ ලැබීම් ගේම් ගිනුම් පැත්තේ ලියන්න මුදල්මය ගනුදෙනු පමණි. මුදල්මය ගනුදෙනු පමණි. මුදල්මය ගනුදෙනු පමණි. මුදල්මය ගනුදෙනු පමණි. හරි. ආදායම් ප්‍රකාශය ලියන්න ආදායම් වියදම් පොතේ මොනවද මුදල්මය නොවන ගනුදෙනු සටහන් කෙරේ මුදල්මය නොවන ගනුදෙනු සටහන් කෙරේ ලැබීම් ගේම් එකේ පොතේ මුදල්මය ගනුදෙනු විතරයි මුදල් පදනම කියලා කිව්වේ ඒක නේද
एक शब्द यार कतमा उतार फादर नंबर में एकाद गाता है कि वो तो का लिए मार मुदाल में गाने दूँ पामनी मुदाल में नौना गाने दूँ सटाहन केरे शेव वगे देवाल नहीं मुदाल में नौना गाने दूँ सटाहन केरे हरे तो इधर पास यहाँ ने प्रश्न केवल ही मुकाबी केवल मानता प्रश्न है ना मरुत उत्तर होने सांगम में क्या अतुलत पी में गांव संबंधों अनुगमन करने विकल्प गिनुं करने पिलिवेट कवर है तो अतुलत पी में गांव स्तूप किए ने के सामाजिक सामिजर के बारे की सरे अतुलत पी में गांव स्तूप किए ने के सामाजिक सामिजर के बारे की सरे तो देखिए मैं सामिजर अतुलत पी में देखिए ना गांव स्तूप एक सरे आए तो आप पांती उदाहरणिक मुदाल जीव सामाजिक मुदाल जीव सामाजिक मुदाल तब ऐतुलत्ती में गास तू देखा ही तब एकाग करते हैं कि बोलते पारित्याग वाके का यदि में तो पारित्याग हरे ओ आगे बोलते सामितीरा रे कबार एकसरे या किधर लेबे नहीं हो उन्होंने तुरंत अपने कराने पुलवा ऐतुलत्ती में गास तू यावजीव सामाजिक मुदाल पारित्याग हरे देख मामा ओगलन ठीक है नु यावजीव सामाजिक मुदाल की नुंगत गान विकल्प की अतिरिक्त के लिए गान मत दे मतलब යාවජීව සමාජීය මුදා ගිනුම්කට ගන්න විකල්ප කීයක් තියෙනවා කියලා ගන්නවද පුතේ තුනයි මොනවද යාවජීව සම්බන්ධ ගන්න විකල්ප තුන යාවජීව සමාජික සම්බන්ධ විකල්ප තුනයි ගන්නවා මොකක්ද මේ විකල්ප තුන ලද වර්ෂයේ ආදායම ලෙස සැලකීම වසර කීපයක් පුරා කොටස් වශයෙන් ආදායම ලෙස සැලකීම ඔදක නේද කියන්නේ දෙකයි තව එකයි ගන්නවා මොකද්ද ඉතින් එක පාඩම් මේක ආදායම් ප්‍රකාශය අරගන්නවායි කියලා කියන්නේ ආදායම් ප්‍රකාශ කරනවා කියන්නේ ආදායම් වල අතිරික්ත වැඩිනවනේ අන්තිමට අතිරික්ත කොහෙද දෙක තුනේ සමුච්චිත අරමුදලට එහෙනම් අපිට පුළුවන් මේක පුතේ එකපාරට සමුච්චිත අරමුදලට එකතු කරන්න එහෙනම් යාවජීව සමාජික ආසු කරන්න ගිරුම්ගත ගන්න විතිබ්බ විකල්ප තුන තමයි මතක් ගන්න විකල්ප තුන ලද වර්ෂයේ ආදායම ලෙස සැලකීම කොටස් වශයෙන් වර්ෂ කීපයක් පුරා ආදායම ලෙස සැලකීම අනිත් එක මොකද්ද සමුච්චිත අරමුදලට එකතු කිරීම. ඕක නේද අපි ඉගෙන ගත්තේ තුන. ලද වර්ෂයේ ආදායම ලෙස සැලකීම, කොටස් වශයෙන් වර්ෂ කිහිපයක් පුරා ආදායම ලෙස සැලකීම, සමුච්චිත අරමුදලට එකතු කිරීම. එහෙනම් ඒ යාවජීව සමාජික ගාස්තු කියන්නේ සමිතියට එක සැරයක් ලැබෙන එකක් නේ. එහෙනම් ඒක විකල්ප තුනයි. ඒ වගේම තමයි එහෙනම් ඇතුළත් වීමේ ගාස්තුව. ඇතුළත් වීමේ ගාස්තුව සමිතියට ලැබෙන්නේ කී සැරේද කියන්නේ? ඇතුළත් වීමේ ගාස්තුව සමිතියට ලැබෙන්නේ එක සැරයක්. එහෙනම් ඇතුළත්වී මේ ගාස්තු ගිනුම්ගත කරන්න විකල්ප කීයක් තියෙනවද පුතේ තුනයි මොනවද විකල්ප තුන ඒ විකල්ප තුනම තමයි ලද වර්ෂයේ ආදායම ලෙස සැලකීම කොටස් වශයෙන් වර්ෂ කිහිපයක් පුරා ආදායම ලෙස සැලකීම අනිත් එක මොකද්ද සමුච්චිත අරමුදලේ වැඩිවීමක් සේ සලකා නැත්නම් සමුච්චිත අරමුදලට එකතු කිරීම ඔක තමයි විකල්ප තුන එහෙනම් මේක ලහන්නේ ওই විභාග ප්‍රශ්නයක් පුතේ පාරණ විභාග ප්‍රශ්නයක් සංගමයක ඇතුළත්වී මේ ගාස් සඳහා අනුගමනය කරන විකල්ප ගිනුම් කරන පිළිවෙත් කවරේද? ඇතුළත් වීමේ ගාස් සම්බන්ධයෙන් අනුගමනය කරන විකල්ප ගිනුම් කරන පිළිවෙත් තුනයි. ලියන්නේ 1. ලද වර්ෂයේම ආදායම ලෙස සැලකීම 1. ලද වර්ෂයේම ආදායම ලෙස සැලකීම ලද වර්ෂයේම ආදායම ලෙස සැලකීම ලද වර්ෂයේම ආදායම ලෙස සැලකීම देख पोटास वाशेन वर्ष कीपया पुरा पोटास वाशेन वर्ष कीपया पुरा आदाय मिले सलकीम एक विभजन एक ला आदाय मिले लगान पोटास वाशेन वर्ष कीपया पुरा आदाय मिले सलकीम वर्ष कीपया पुरा आदायम लेस सलकीम तुन
යාවජීව සමාජික ගා සම්බන්ධයෙන් විකල්පයක් දුන්න නැත්නම් මොකද්ද ගන්න විකල්පේ යාවජීව සමාජික ගා සම්බන්ධයෙන් විකල්පයක් දුන්න නැත්නම් සාමාන්‍යයෙන් ගන්න විකල්පේ මොකද්ද ලද වර්ෂයේ ආදායම් විදිහට ගන්න පුළුවන් නැත්නම් ප්‍රධාන වශයෙන්ම ගන්න මොකද්ද කොටස් වශයෙන් වර්ෂ කිහිපයක් පුරා ඒ අවුරුද්දල දාලා ආදායම් ගන්න එක තමයි සාමාන්‍යයෙන් යන්නේ ඇතුළත් වීමේ ගා සම්බන්ධයෙන් විකල්පයක් දුන්නොත් මොකද්ද ගන්න විකල්පේ ඇතුළත් වීමේ ගාස් සම්බන්ධයෙන් විකල්පයක් නොදුන්නොත් ඔබල කරන විකල්ප මොකද්ද? ලද වර්ෂයේ ආදායම ලෙස සැලකීම. පරිත්‍යාග සම්බන්ධයෙන් විකල්පයක් නොදුන්නොත් ගන්න විකල්ප මොකද්ද ඔයගොල්ලෝ? පරිත්‍යාග සම්බන්ධයෙන් ගන්න විකල්ප මොකද්ද නොදුන්නොත්? උදේ පරිත්‍යාගත් ලද වර්ෂයේ ආදායම විතර ගන්න එක තමයි බොහෝ දුරට කරන විකල්පය. නැත්තම් උදේ පරිත්‍යාග සමානක් කරලා කෙලිම සමුච්ඡන් වල එකතු කරනවා ගොඩනැගිලි අරමුදල් වගේ දේවල් තිබ්බොත් එහෙම ඒවා සමුච්ඡන් දල් වලට අපි ගන්නවා ඒ ගන්න විදියක් තියෙනවා ඒක තමයි දැන් විභාගෙට අහන්නේ ඒවා කියලා දෙන්නම් ඉස්සරහදී ඈ හරි එන්න එනම් අභ්‍යාස අංක උදේ 167 දැන් අපි එක අයන් ලිව්වා යන්නට එන්න උදේ 167 යන්න බලන්න ඔක්කොමලා 2021 331 දින අවසන් වර සඳහා යුනයිටඩ් මෝටර්ස් යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් යුනයිටඩ් මෝටර්ස් නෙමෙයි යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් සම්බන්ධයෙන් පහතරතුරු අදාළ වේ 21 331 දින අවසන් වර සඳහා යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් සම්බන්ධයෙන් පහතරතුරු අදාළ වේ යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ යුනයිටඩ් කියන්නේ එක්සත් ක්‍රීඩා සමාජය වෙන්නේ නැතුව ඉංග්‍රීසියෙන් කියන්නේ යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් ඔයගොල්ලෝ යන්න ඕනේ එහෙම ඔයගොල්ලෝ දීපු නම සම්බන්ධයෙන් පහතරතුරු අදාළ වේ ඉතින් රෝම ඉලක්කම් 7ක් දීලා තියෙනවා හරි මොනවාද පළවෙනි එකේ තියෙන්නේ ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජික කතාවක් දෙකේ කියන්නේ සමාජික ගාස්තු කතාවක් තුනේ කියන්නේ මුදල් ලැබීම් ගෙවීම් ගිනුමක් ගැන ඒ කියන්නේ මුදල් ගිනුම ඒ තුනේ දිලා තියෙන මුදල් ගිනුම දීලා හතරේ කියන්නේ වැටුප්පල සංවිතිය පහ ජංගම නෝනවත්කම් වල ෂේවීම හය විදුලි වියදම් වලින් 50ක් 20ක් ආපන ශාලාවට ආය කළ යුතුයි හත අගයි මුලයි වත්කම් වක්කි අවශ්‍ය වන්නේ සමාජික මුදල් ගිනුම යාවජීව සමාජික ගාස්තු ගිනුම ආපන ශාලා වෙනදා ලාභ ලාභ ගිනුම ආදායම් වියදම් ගිනුම හරි අපි ඔය ඉල්ලපු ටික ඇඳගමු හරි ඉල්ලපු ටික ඇඳගමු ඉස්සලම්බුද ඉල්ලන්නේ සමාජික ගාස්තු ගිනුම ඇඳගන්න රූල් 7කට ගිනුමක් ඇඳගන්න සමාජික ගාස්තු ගිනුම කියලා රූල් 7කට ගිනුමක් ඇඳගන්න සමාජික ගාස්තු ගිනුම කියලා රූල් 7කට ගිනුමක් ඇඳගන්න සමාජික ගාස්තු ගිනුම හරි ඉතින් මම මේක පිටුව මම බෝඩ් එක පිටු 3කට ගන්නම් පළවෙනි පිටුව දෙවෙනි පිටුව තුන්වෙනි පිටුව හරි ඉතින් ඉස්සලාම ඉල්ලන්නේ අපේ මොකද්ද අභ්‍යාස අංකයේ 167 යන්නනේ එක සමාජික ගාස්තු ගිනුම දෙක සමාජික මුදල් ගිනුම සමාජික මුදල් ගිනුම
සාමාජික මුදල් ගිණුම. ඔක අපි දහස් නැතුව හදමු ඈ. සාමාජික මුදල් ගිණුම ඇන්ද නේද? සාමාජික මුදල් ගිණුම දහස් නැතුව හදමු. සාමාජික මුදල් ගිණුම ඇන්දා. හරි. ඊට පස්සේ මොකද ඉල්ලන්න පුතේ? යාවජීව සාමාජික ගාස්තු ගිණුම. අද ගන්න මේ ගිණුම. යාවජීව සාමාජික ගාස්තු ගිණුම. යාවජීව සාමාජික ගාස්තු ගිණුම. යාවජීව සාමාජික ගාස්තු ගිණුම. උදයන් පුළුවන් තරම් ඉස්කෝලේ මේ ගුරු වර්ජනේ තියෙන කාලේ අපි ඉගෙන ගමු. අපි කරමු අතරේක පන් දාලා. නැත්නම් ඉස්කෝලේ ඔන්ලයින් උගන්වන්න පටන් ගත්තම පස්සේ අපිට උදේවල් පන් දාන්න බෑනේ. හරි. එතන දෙ දෙක. උදේ එකේ ඉල්ලුවේ සමාජික ගාස්තුම දෙකේ ඉල්ලුවේ යාවජීව සමාජික ගාස්තුම තුනේ ඉල්ලන්නේ ආපන ශාලා වෙනදා ලාභ ලාභ ගිනුම. හරි. උදේ මේගොල්ලගේ ආපන ශාලාවක් ඇති. ඒක වෙනදා ලාභ ලාභ ගිනුම නේද ඉල්ලන්නේ. හරි ආපන ශාලා එකේ තේරුතුරුගේ නම ඕනේ නැහැ ලියන්න ආපන ආපන ශාලා වෙළඳහා ලාභ ලාභ ගිනුම ආපන ශාලා වෙළඳහා ලාභ ලාභ ගිනුම ආපන ශාලා වෙළඳහා ලාභ ලාභ ගිනුම ගණටක් ගාලා දහස් නැතුව හදමු අනේද උඩින් මල යන විකුණුම් විකුණුම් අපි හම්බුනම දාමු උදේ විකුණුම් එක්කම ලිවෙන අනිත් එක ආපසෙවුම් නේද මේක මොනව නැද්ද ආපසෙවුම් දිල නැහැ නේද නැහැ ආපසෙවුම් නැතුව කියන්නේ නම් විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක් විකුණුම් පිරිවැය හරි විකුණුම් පිරිවැයන් මුදී අඩමුරුල් 6යි නේද යන්නේ විකුණුම් පිරිවැයන් අඩමුරුල් 6ක් යනවා බාන ඊට අමතරව ඕකේ භාණ්ඩවලට ආපන ශාලාවේ ආහාර වලට මුකුත් දෙලාද කියලා නෑ නේ ගෙනේ මේ කුලේ ආපසියව මෙහෙම මුකුත් නෑ නේද ආහාර විනාශ වීම මෙහෙම මුකුත් ඇත්තෙත් නෑ නේ එහෙනම් විකුණුම් පිරිවැයත් 6 වෙනි රුල් යන දල්ලාභය දල ලාභය ඊට උඩ රුල් විකුණුම් පිරිවැය दलिया හරි දැන් ඉල්ලපු හතර තමයි හදන්නේ ඉස්සල සාමාජික මුදල් ගිණුම යාවජීව එක ආපන ශාලා වෙනදා ලාභ ලාභ ගිණුම ඊට පස්සේ ඉල්ලන්න පුතේ අපෙන් ආදායම් ප්‍රකාශ නේද හරි ආදායම් ප්‍රකාශ හදද්දී නම ලියන්න ඕනේ යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ් 2021යි 2021යි 3යි 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය කියලා පුතේ අඳගන්න මෙහෙම ආදායම් ප්‍රකාශය අපි දහස් වලින් නෙමෙයි හදන්නේ ඔම අඳගන්න ආදායම් ප්‍රකාශය
आदायम किया आदायम के लिए रूल पाक करा तेल भी अदान के लिए हतरा पाक का तेल भी अदान के लिए हरे मैं के मूल तत्व पे काश इलान नहीं नहीं उधर लाभ लाभ ने उन्हें लाभ आरु करने का संविधान ना मूल पे काश उलाई तो इन्हें मुन्दे के दर आदायम पे काश है मूल तत्व पे काश है अरे मैं के मूल तत्व पे काश इलान नहीं अरे सामान्य उधर लाभ आरु करने का संविधान एक पैरवेड़ा हादान नो ने मिन्न मेवा සාමුච්චිත අරමුදල හොයන්න හදන්න ඕනේ තත්ත්ව විස්තරේ හදන්නේ මොනවා ලියන්නද ආරම්භක වත්කමක් කියන්නේ කියලා මමදකද කිව්වා හරි තත්ත්ව විස්තරේ හදන්න ඕනේ මොකද තත්ත්ව විස්තරේ උමනා වෙන්නේ ආරම්භක සමුච්චිත අරමුදල හොයාගන්න මේකේ ආරම්භක සමුච්චිත අරමුදල උමනා වෙන්නේ නැහැ ප්‍රශ්නෙකට අහන්නෙත් නැහැ උමනා වෙන්නෙත් නැහැ අයියේ මූල තත්ත්ව ප්‍රකාශය හදන්න නැත්නම් ආරම්භක සමුච්චිත අරමුදල අවශ්‍ය නැහැ හරි ඇයි ආරම්භක සමුච්චිත අරමුදල අතිරික්ත එකතුනාමනේ අවසාන සමුච්චිත අරමුදල එන්නේ අවසාන සමුත්තරමුදල උමනා වෙන්නේ අන්තිම දවසේ මූල දත්ත ප්‍රකාශය දුවන්නේ එහෙනම් පෙරවැඩ යටදී මේකේ තත්ත්ව විස්තරي උමනා වෙන්නේ පෙරවැඩ තමයි තත්ත්ව විස්තරي ඊට පස්සේ සමාජීය මුදල් ගිණුම නේද ඔව් සමාජීය මුදල් ගිණුම උත්තරයක් විදිහට අහනවා ඊට පෙරවැඩ යටදී ඕනේ නැහැ ඊට පස්සේ මුදල් ගිණුම ඕකේ රෝම ඉලක්කම් තුනේ දීලා තියෙනවා එහෙනම් පෙරවැඩ කරද්දී මුදල් ගිණුම හදන්න අවශ්‍යත් නැහැ ඊට පස්සේ ලාභ අරමුණු කරනවාත් සංවිධානයක ලාභ ලබන කටයුත්තක් කරොත් වෙළඳ සැලක් තාපන ශාලාවක් සංගීත සම්දර්ශනයක් පැවැත්වුවොත් ඒකේ ලාභය හොයන්නේ ඒකේ වෙළඳා ලාභ ලබාගෙනම හදන්න ඕනේ. මේකේ ඒකේ වෙළඳා ලාභ ලබාගෙනම උත්තරයක් දෙන්න ඉල්ලනවද නැද්ද? ඉල්ලනවා. එහෙනම් මට ආයෙසරයක් මතක් කරන්න ලාභ අරමුණු කරනවා සංවිධානයේ පෙරවැඩ හතරක් හදනවා. මොනවද හදන්න පෙරවැඩ හතර කියන්නේ? තත්ත්ව විස්තරේ ආරම්භක සම්තරන්දල හොයාගන්න. සමාජික මුදල් ගිණුම. මුදල් ගිණුම සහ අර වෙළඳා ලාභ ලබා ගිණුම. මේකේ තත්ත්ව විස්තරේ අවශ්‍ය නැහැ මේ ගානේ. මුදල් ගිණුම රෝමලක් කන්තුනේ දීලා තියෙනවා වෙළඳා ලාභ ලබා ගිණුම උත්තරයක් විදිහට අහනවා මුදල් ගිණුම රෝමලක් කන්තුනේ දීලා තියෙනවා වෙළඳා ලාභ ලබා ගිණුම උත්තරයක් විදිහට අහනවා එහෙනම් මේකේ පෙරවැඩ අවශ්‍ය නැහැ පැහැදිලිද පුතේ ගානක් හදනහැටි රූල් කරගන්න හැටි තේරුණාද එහෙනම් පෙරවැඩ ඇඳගන්න හැටි අපිට මතකයි පුතේ මේ පාඩ අපි ඉගෙන ගත්ත මොනවද පෙරවැඩ රඳින්න කියලා අපි දන්නේ නැහැ ඔය අඳිනවා හැම දෙයකටම ගිණුම් මැද ඇඳලා ගියා ප
බලන්න පොතේ මේ පාඩමෙන් පස්සේ තියෙන අසම්පූර්ණ සටහන් පාඩම. ඒක කරාම මේක තවත් පුළුවන් වෙනවා ඈ. දැන් මම මේ මාසෙ ටියුට් එක දිලා තියෙන අසම්පූර්ණ සටහන් ටියුට් එක. පොතේ අසම්පූර්ණ ඉවර කරලා හවුල් ව්‍යාපාර අපිට පටන් ගන්න තියෙන්නේ. ඒතර හවුල් ව්‍යාපාර කරාම 12 වසර වැඩි ඉවරයි. හරි. ඊපස්සේ 13 වසර වැඩ තියෙන 13 වසර වැඩ ටික ලේසි. 13 වසර වැඩ ටිකෙන් තමයි පොතේ විභාග ප්‍රශ්න පත්‍රය එහෙමම තියෙන්නේ. මේ ලාවර්ණගත සංවිධාන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දෙනවා. එහෙනම් අපි කරමු. මතකද මම කියපු දේවල් ටික? ආයි මට අමතකුණා. මුලයි අගයි ශේෂ දුන්න පොඩ්ඩක් අතාරිනවා. මුදල් ගිණුම දුන්නොත් ඒකත් අතාරිනවා. මුදල් ගිණුම කරලා තමයි අග මුලාග ශේෂ දෙක කරන්න ඕනේ පිළිවෙල. පැහැදිලිනේ? ඉතින් දෙයක් කරද්දි පිළිවෙල තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ප්‍රොසීඩියර් ක්‍රමයක්. ඒ ක්‍රමේ චෙක් කරන්න. ඒක උනාද මේක උනාද? එතකොට පුතේ වැඩේ වෙලා ඉවරයි. එනම් පළවෙනි ගැළපිල්ල බලන්න. නෑ ඉස්සලාම වසර තුරදී ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජික ක්‍රමයක් හඳුන්වා දුන්නේය. එනම් පුතේ යාවජීව සමාජික ගාස්තු කියන්නේ සාමාන්‍ය යාවජීවකේ ශේෂයක් තිබුත් ඒක මොකක් විදිහටද කිව්වේ? යාවජීව සමාජික ගාස්තු කියන්නේ ශේෂයක් තිබුත් ඒක මොකක් විදිහටද කිව්වේ? ඔව් මතක් කරා. යාවජීව සමාජික ගාස්තු කියන්නේ මොන ශේෂයක් තිබුත් ඒක මොකක් විදිහට සැලකුවේ? කොළමයිනේ. ආදායමක් නෙමෙයි. හිමිකමක් විදිහට හරියට හිමිකමක් විදිහට. නමුත් මට කියන්න මේ ආවජීව සමාජික ගාස්තු කියන්නේ ශේෂයක් තියනවද නැද්ද? මේ ආවජීව සමාජික ගාස්තු කියන්නේ ශේෂයක් තියනවද කියපු වචනේම අල්ල ගන්න පුළුවන්. නෑ. ඇයි නැත්තේ? වසර තුලදී ක්‍රීඩා සමාජයේ ආවජීව සමාජික ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ කියන්නේ ආවජීව සමාජික ගාස්තු ක්‍රමය හඳුන්වලා පටන් ගන්න මේ අවුරුද්ද. ඒ කියන්නේ අර එකවර සමිතියට ලොකු ගාණක් දුන්නොත් ඒගොල්ලන්ට යාවජීව සමාජ්‍ය දෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේද? කලින් අවුරුද්දේ යාවජීව සමාජ්‍යු හිටියේ නැහැ. දැන් පැහැදිලි තේරුණාද? හරි. ඒක ටිකක් කියවන්න. වසර තුනදී ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජ්‍ය ක්‍රමය හඳුන්වා දුන්නේය. යාවජීව සමාජික ගාස් සම්බන්ධව ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්ති වෙනුවේ සමාජිකත්වයේ ප්‍රධානී කළ වසරේ සිට වසර 10ක් කාලයක් තුල කපා හැරීමයි. ඒ කියන්නේ යාවජීව සමාජික ගාස්තු ආදායමට ගන්න වසර කීයක් ඇතුළතද? 10ක් ඇතුළත.
එහෙනම් මේ අවුරුද්දේ හම්බෙච්ච ගාණෙන් මේ අවුරුද්දේ ආදායම අඩගන්නේ කොච්චරද? 10න් 1යි. ඒක නෙවෙයි කියන්නේ නේද? ආදායම් ප්‍රකාශ කරන 10න් 1යි. එන්න යාවජීව ගාසුතුම අපි ඉවර කරමු. යාවජීව සමාජික ගාසුතුම මේ ගාණේ මොකක් නැද්ද? ශේෂයක් නැහැ. ඇයි? මේ යාවජීව සමාජික ගාසු ක්‍රමය හඳුන්ලා දෙන්නේ මේ අවුරුද්දේ. එහෙනම් මේක ශේෂයක් නැහැ. හොඳටම පැහැදිලිනේ. හරි. එහෙනම් බලන්න පුතේ යාවජීව සමාජික ගාසු ඉස්සරහ ලැබෙන්නේ මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ ලැබුණා නම් ඒක කොහෙ ලියලාද? ලැබුණා නම්. මුදල් ගිණුම එහෙම නැත්නම් ලැබීම් ගිණුම මොන පැත්තේ ලියලාද? මුදල් ගිණුම එහෙම නැත්නම් ලැබීම් ගිණුම මොන පැත්තේ ලියලාද කියන්නේ? අර පැත්තේ. නා අර පැත්තේ. බලන්න අපිට රෝම ඉලක්කම් තුනේ ලැබීම් ගිණුම දීලා නේ තියෙන්නේ කියලා. කියල් ලැබිලාද කියලා බලන්න. රෝම ඉලක්කම් තුනේ යාවජීව සමාජික ගාස්තුව කියල් ලැබිලාද? ලක්ෂය. ඔය මේව තමයි ඉස්සෙල්ලාම ලැබෙන්නේ. එහෙනම් යාවජීවකට බැර කරන්න මුදල් කියන ලක්ෂය. යාවජීව සමාජික ගාස්තු වලට බැර කරන්න මුදල් කියන ලක්ෂය. ලක්ෂයනේ හරි නේද? ලක්ෂයක් බැර කරන්න. ඔය පුතේ මේව තමයි ඉස්සෙල්ලාම සමාජිකව බැඳුනේ. අපි දන්නේ නැහැ කොහොමද කියද දන්නේ නැහැ. මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම හම්බුනේ. එහෙනම් මට කියන්න මේකෙන් මේ අවුරුද්දේ අදාළ ආදායම් විදියට ගන්න කොච්චරද? පළවෙනි ගැල්පිල්ලෙම කියනවා. මේකෙන් මේ අවුරුද්දේ ආදායම් විදියට ගන්න කොච්චරද? පළවෙනි වසතුදී ක්‍රීඩා සමාජයේ යාවජීව සමාජික ගාස්තු හඳුන්වා දුන්නේය. යාවජීව සමාජික ගාස්තු සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජයේ ප්‍රතිපත්ති වෙනුවෙන් සමාජිකත්වයේ ප්‍රධානී කළ වසරේ සිට වසර 10ක් කාලය තුළ කපහැරීමයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ වගේ යාවජීව සමාජයේ දුන්නේ මේකෙන් මේ අවුරුද්දේ ආදායම් ගන්න කොච්චරද? එහෙනම් 10න් 1ක් කීයද? 10000. එහෙනම් මට කියන්නේ ඒක ඉස්සරහන කොහොමද එන්නේ? මේ යාවජීවකේ බරපැත්ත ලක්ෂයක් තියෙනවා. ඒකෙන් මේ අවුරුද්දේ ආදායම් වියදම් ගිනුමට ආදායම් ප්‍රකාශ කරගන්නේ 10000යි. කොහොමද ගන්නෙ? දිස්සරහන කියන්නේ යාවජීවකර 10000ක් හර කරලා ඒක ආදායම් ප්‍රකාශය ආදායමක් විදිහට ලියන්න ඕනේ නේද පුතේ? එහෙනම් යාවජීවකර හර කරන්න ආදායම් ප්‍රකාශය කියලා මෙතන හර ගන්න ආදායම් ප්‍රකාශය කියලා 10000ක් හර කරලා ඒක ආදායම් ප්‍රකාශය ආදායමක් විදිහට ලියන්න යාවජීව සමාජික මුදල් 10000යි. පුතේ ඒගොල්ලන්ට ලක්ෂයක් හම්බුණා. මේ අවුරුද්දේ ආදායමකට ගත්තේ 10000යි. ලක්ෂයක් හම්බුණා. මේ අවුරුද්දේ ආදායමකට ගත්තේ 10000යි. දැන් වා යාවජීව සමාජික ගාස්තු තුලනය කරා. යාවජීව සමාජික ගාස්තුම තුලනය කරන්න. මේ යාවජීව සමාජික ගාස්තුම තුලනය කරන්න මේ පැත්ත එකතුව ලක්ෂයයි. ඒ ලක්ෂය මෙහෙටත් ගන්න පුතේ. ලක්ෂයයි. බැර පැත්ත එකතුව ලක්ෂය. ලක්ෂය හරට ගත්තාම වෙනස කීයද පුතේ එන්නේ කියන්නේ? බැර පැත්ත එකතුව ලක්ෂයයි ලක්ෂය හරට ගත්තාම වෙනස කීයද එන්නේ? 90000ද? කියන්න හර පැත්ත ශේෂය පාගේ 90000යි. ශේෂය පාගේ 90000යි. මේ පැත්ත ලියන්න ශේෂයේ ඉදිරියට ගෙනාවා 90000යි. හර පැත්ත ශේෂය පාගේ 90000යි. බැර පැත්ත ශේෂයේ 90000යි. මට කියන්න ඔය 90000 මොකද්ද? මේ අවුරුද්දේ අග දවස්වල මේ 90000 මොකද්ද පුතේ කියන්නේ? හිමිකම. හිමිකම. මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම් ඇතුලේ වෙනවම ලියන්න ඕනේ යාවජීව සමාජික මුදල් අරමුදල කියලා 90000. ඒක ඊළඟ අවුරුද්දේ පුතේ අලුත් සමාජිකය බැඳුන් නැත්තම් මේකෙන් 10000ක් ආදායමට ගන්නවා. අලුත් කට්ටිය බැඳුන් නැත්තම්. හරි. එහෙනම් යාවජීව සමාජික ගාස්තු වල දැන් ගැටලුවක් නැහැ නේද? අපි දැන් යාවජීව ගැන ඉගෙන ගත්තා. පුතේ මේ ඉරිදත් පන්ති තියෙනවා. ලබන සතියේත් බදාදා උදේම පන්ති තියෙනවා නේද? හරි. එතකොට මේ මාසේ ඇතුළත මේ පාඩමත් ඉවරයි වගේ තමයි. ලබන මේ ඉරිදායි ලබන බදාදාත් කරාම සෑහෙන දුරට ඉවරයි. ඊට පස්සේ අසම්පූර්ණ සතහන් ලබන මාසේ ඇතුළත ඔක්තෝබර් මාසේ ඇතුළත අසම්පූර්ණ සතහනුත් ඉවර කරනවා. නොවැම්බර් මාසේ දෙසැම්බර් මාස දෙකම යයි. හවුල් ටිකක් ඉවර කරනවා. නොවැම්බර් විතර වෙච්චි ඈ. එතකොට මේ අවුරුදු ඉවර වෙන්න කලින් ඔයාගේ 12 වසර වැටි පුතේ ඉවර කරලා දෙන්න ඈ. හරි. පැහැදිලිද ඔක්කොටම මේක? බාන්ර රෝම ලක්කන් දෙක සමාජික වාර්ෂික සමාජික ගාස්තු 10ක් වන අතර යාවජීව ගාස්තු 10000 කියන. මේක කරලත් ඉවරයි නේ. අප පළවෙනි ගැළපෙන්නේ යාවජීව කතාව කරා. නමුත් මේකල දැන් කියන්නේ කමන්නේ අපිට ඒක වැඩක් නැහැ. අපි කරලා ඉවරයි. බලන්නකෝ ඒ වුණාට.
කියමුකෝ වාර්ස සමාජික වාර්ස සමාජ 10000ක් වන අතර යාවජීව ගාස්තු 10000කි. ක්‍රීඩා සමාජයේ සමාජිකයන් 70 දෙනෙකු ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු යාවජීව සමාජිකව වෙති. හරි අපරාධ අපිට ඔච්චර කියන්න ඕනේ නැහැ. මට කියන්න සමාජික ඔක්කොම 70යිනේ. යාවජීව 10 කියලා අපි දන්නවා. කොහොමද 10 කියලා දන්නේ? උදේ යාවජීව සමාජය ගන්න කීයක් ගෙවන්න ඕනද කියන්නේ? වසර 10ක සල්ලි ගෙවන්න ඕනේ නේද? වසර 10ක සල්ලි ගෙවන්න ඕනේ. වසර 10ට අවුරුදුකට 10000 ගන්න වසර 10ට එක්කෙනෙක් කීයක් ගෙවන්න ඕනේ? 10000යි. 10000 ගානේ මේ අවුරුද්දේ යාවජීව සමාජය කිදිරි බැඳුනද උදේ? ලක්ෂයක් හම්බුණා කියන්නේ 10 දිනෙන් බැඳුනනේ. අයියෝ අපි ඔක්කොම කරලා ඉවරයි. ඒ 10 දිනාකට උදේ එක්කෙනෙකුට 10000 ගානේ මේ අවුරුද්ද අදාලා ආදායම 10000යි. ඒක තමයි අපි ආදායම් ප්‍රකාශ කරලා දාලා. එතකොට උදේ ඒ ගැළපිල්ලේ අර අපි කරලා ඉවරයි කියවද්දි නේ. පැහැදිලිද? හරි. ඕන නැති සමාජික ගාස්තු කිරුම හදන්න පුළුවන්. ඇයි? එතන අපිට කියනවා සාමාන්‍ය සමාජිකව කී දෙනෙක් කියලාද? එතකොට අපි ගන්න වෙන්නේ මුළු සමාජිකව 70යි 10ක් යාවජීව නම් එනවා සාමාන්‍ය සමාජිකව කී දපදේ? කියන්නකෝ. 60යි. සමාජික ගාස්තු කිරුම ඉල්ලනවා නේද අපි? අපි ඒක හදමු. සමාජික ගාස්තු කිරුම අපි හදමු. හරි. හරි. සමාජික ගාස්තු කිරුම පොදේ ලියවෙන ටික මතක් කරගන්න. දැන් මෙතන සමාජික ගාස්තු ගිණුම් 10ක් විතර දැන් අපි මේ වෙද්දී හදලා තියෙනවා 10ක් 10කට කිට්ටු හදලා තියෙනවා සමාජික ගාස්තු ගිණුම ඉස්සලම ලියන්නේ මොන දෙකද පුතේ කියන්නේ මේ සමාජික මුදල් කලින් සමාජික අවුරුද්දේ මුල කලින්න දෙකයි ඊග එකයි හරි එක ඒ දෙක ලිව්වා ඊට පස්සේ කියන්න කතා කරමුද හරි කියන්න දෙක මුදල් ලැබි මුදල් ලැබි ඊට පස්සේ කපා හැරි ඊට පස්සේ දැන් අග දෙක ලියලා වර්ෂල අදාල් ටික කියනවා. නමුත් අපි ලිය අපි කරන්නේ මොකද්ද? වර්ෂල අදාල් ටික ලියලා අග දෙක ලියන එක නේද අපි කරන්නේ. නමුත් හරිම විදිය අග දෙක ලිව්වයින් පස්සේ දැන් වර්ෂල අදාල ගන්න එන්නේ. අපි ඒ පිළිවෙලට කරමු. හරි? පැහැදිලි නේද පිළිවෙල? ඔය ටික චෙක් කරන්න. ඔන්න ඔය ටික තමයි view සුදේ. ආ ඒ ටික වෙලා නම් වැඩේ වෙලා ඉවරයි. හරි. ඔය ජොබ් එකට ගියත් එච්චර වාගේ ඩියුටි වලට පවර්ෆුල් ඩියුටි මොනවද කියලා බලන්න. ඒක කරන්න. කරාම වාගේ යුතුයකම් ටික ඉවර වෙලා වැඩේ ඉවරයි වාගේ. රටක් දියුණු වෙනවා කියන්නේ රටේ මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඇයි ඒ? අයිබුද මම මෙහෙම කියන්නේ රටක මිනිස් රටක් දියුණු වෙනවා කියන්නේ රටේ මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඒ කොහොමද? හරි මම මෙහෙම ගන්නම්කෝ. ඉකොන්ල ජාතික ආදායම් පටන් ගත්තද? ඉකොන්ල ජාතික ආදායම් පටන් ගත්තද ඔයගොල්ලන්ගේ තාම නැද්ද? නෑනේ. ස්කෝලවත් ගන්නේ නෑනේ තාම ජාතික ආදායම්. හරි පුතේ ඔයාට ඕනල තියෙනවා ජාතික ආදායම මාතෘකාව ඈ සාර්වාර්ථික ඇතුළම ඉඳන් තියෙන්නේ ජාතික ආදායම් පාඩමේ දුගන්නවා ජාතික ආදායම සමානයි ජාතික වියදම සමානයි ජාතික නිෂ්පාදනය සමානයි ජාතික ආදායම සමානයි ජාතික වියදම ජාතික නිෂ්පාදනය සමානයි ජාතික ආදායම සමානයි ජාතික වියදම හරි පුතේ ජාතිය කියන්නේ රට ඒ කියන්නේ රටක නිෂ්පාදනය තමයි රටේ මොකද්ද ආදායම රටේ ආදායම තමයි රටේ වියදම හරි රටක් දියුණු වෙනවා කියන්නේ මොකද්ද පුතේ රටක් දියුණු වෙනවා කියන්නේ මොකද්ද ඉතින් රටක් දියුණු වෙනවා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා ජීවන තත්ත්වය උසස් වෙනවා මොකද්ද ජීවන තත්ත්වය කියලා කියන්නේ පුතේ මිනිස්සුන්ගේ ඔක්කොගේම අවශ්‍යතා එකයි නේ හැමිනියගේම ඒ අවස්ථා පිරිමසා ගන්න ඌමනාවන් තුනේ ඌමන අවස්ථා මේ ගන්න උවමනාද හරි මට කියන්නේ මේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගන්න මොනවා මගින්ද කෝන් ගුරුරු බීඑස් ගුරු කෑ ගහලා උගන්නන්න අවශ්‍යතා උවමනා සපුරා ගන්න බාණ්ඩා සේවා මගින් මතකද ඔවා ඉකෝන් පන්තියේ මුල් කාලේ කිව්වේ බීඑස් පන්තියේ මුල් කාලේ කිව්වේ හරිද අවශ්‍යතා සහ උවමනා මගින් බීඑස් පන්තිය නම් මේ ඉකෝන් පන්තිය වල නම් මුල් කාලේ හිටුනේ මේ කෝන් ගුරුරු දන්නේ ජාත් මොනවාද ආවස්තික පිරිවැයයි නිෂ්පාදනය ගියාමයි මක්රේ විතරයි කියලා හිතෙනවා නේද මුල්ම කාලේ කෝන් ගුරුරු දන්නේ අයියේ
ඉකෝන් ගුරුවරු මුල්ම කාලේ උගන්වන්නේ මේ එක්ව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයයි ආවස්තික පිරිවැය හිඟකමයි. ওই දෙකම තමයිනේ උගන්වන්නේ වැඩිම කාලයක් මතක් කරලා බලන්න. මම දන්නේ මට නම් ඒ කාලේ හිතුනේ අනේ මුම් මේ ඉකෝන් කියලා උගන්වන්නේ ඔච්චරද කියලා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයයි ආවස්තික පිරිවැය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ආරේට විතන්නයි කියනවා මෙහෙට විතන්නයි කියනවා මෙහෙ ලක්ෂයක් තිබ්බයි කියනවා. බොරුද? හරි. මුල් කාලේ ගැන්වීම ওই ටිකනේ. හරිද? එහෙම නෙමෙයි කොල්ල තව තියෙනවා අන්තිම වෙද්දි මුදල් ලැබීම ලස්සන හොඳ පාඩම් ටිකක් තියෙනවා හරි මම මේකේ කීටි එක නෙමෙයි මට කියන්නේ එහෙනම් අවස්ථා වුණා සපුරා ගන්න මොනවා මගින්ද මුදේ කිය අවස්ථාසා වුණා සපුරා ගන්න බාණ්ඩා සේවා මගින් මේ ටිකුදේ වැදගත් ඈ අවස්ථාසා වුණා සපුරා ගන්න බාණ්ඩා සේවා මගින් එහෙනම් ජීවන தත්ත්ව උසස් කියන්නේ මොකද්ද උදේ හැම මිනිහම අවස්ථා වුණා සපුරා ගන්නවද නැද්ද ඔව් දැන් අපිත් අවස්ථාව වුණා සපුරා ගන්නවා. නමුත් අපි කැමතිද නැද්ද එංගලන්තයට යන්න, ඕස්ට්‍රේලියාවට යන්න, නවසීලන්තයට යන්න, ඇමරිකාවට යන්න අපි කැමතිද නැද්ද? කැමති. ඔය මහා ලොකුට කෑ ගහනවා නේද අපේ සංස්කෘතිය මේකයි අපි රැක ගන්න ඕනේ අපේ රට රැක ගන්න ඕනේ මෙහෙමයි විජාති කුමන්ත්‍රණ කියලා කෑ ගහනවානේ. ඒ එකෙකුට පැත්තකට කතා කරලා අහන්න මේ ඇමරිකාවට ග්‍රීන් කාඩ් එකක් දෙන්න යනවාද කියලා අහන්න. පැනලා යන්නේ. එංගලන්තයට වාට මේ සිටිසන් දෙන්න පොඩ්ඩක් යනවාද කියලා අහන්නේ ඒ කෑ ගහන කයෙන් අහන්න. මේ පැනලා යන්නේ අදටත් අපේ යාළුවෝ ඉන්න මුදේ FB එකේ මේ රට රැක් ගන්න මැරෙන්න හදනවා මුන්. පුදුම අමාරුවක් තියෙන්නේ. අනේ උන්ගේ පුතේ පදිංචි ඒ රටවල වල. උන්ගේ ළමයිනුත් ඉස්කෝලේ යන්නේ ඒ රටවල වල. පුදුම අමාරුවක් තියෙන්නේ මේ රට ගොඩ නගන්න. ඇයි ඒ? තව එකෙක් එහෙට આવොත් එහෙම පුතේ උන්ගේ தත්ත්ව නැති වෙනවනේ ඊරිසියාවට. මේක ඉන්න ටික මේකෙම තියලා දුක් විඳවන්න. උන් හෙට වෙලා සැප විඳිනවා. එහෙම පුතේ එච්චර අමාරුවක් දෙන එකට කියහන්කෝ මේකට අවිල්ල ඉන්න කියලා. එහෙම එන්නේ නැහැ. හරිද? ඒ කරන්නේ කුහකම. උගේ තැනට තව එකෙක් આવොත් පුතේ යවුල්නේ. ඒවන් රැවටෙන්න එපා පුතේ. ඒවන් රැවටෙන්න එපා. ඒ බොරුව දාන්නේ. එහෙනම් ඕගොල්ලත් ඉගෙනගෙන මොකද කරන්න ඕනේ? ඒ වගේ තැනකට යන්න. හරි මම මේ කීකීටි එකයි. දැන් ඔයගොල්ලෝ කැමති නේද? ඇයි ඇයි අපි ඇමරිකාවට ඇයි අපි එංගලන්තයට යන්න කැමති? මේ පාඩමටම අදාළයි. ඇයි අපි එහෙම යන්න කැමති? අපි අප්‍රිකානු දුප්පත් රටකට යන්න කැමති නෑනේ. ඇයි පුතේ? අර රටවල ජීවන තත්ත්වය උසස්. ඇමරිකාවේ, එංගලන්තේ, ජපානයේ, ඉතාලියේ අපි ගමු ජීවන තත්ත්වය උසස්. අපේ ජීවන තත්ත්වය පහත්. ඇයි මේ ජීවන තත්ත්වය උසස් පහත් කියන්නේ මොකද්ද පුතේ? ආදායමට වඩා වියදම් වැඩි කියන එක නෙමෙයි පුතේ ජීවන තත්ත්වයේ උසස් පහත් කියන්නේ මොකද මේ පාඩමයි මට මේක වැදගත් පුතේ ජීවන තත්ත්වයේ උසස් කියන්නේ අවශ්‍යතා සහ උමනා හොඳ බාණ්ඩා සේවාවලින් සපුරා ගන්න නම් ජීවන තත්ත්වයේ උසස් අවශ්‍යතා සහ උමනා බාල බාණ්ඩා සේවාවලින් සපුරා ගන්න නම් ජීවන තත්ත්වයේ පහත් අපේ මොකද්ද වෙලා තියෙන්නේ අපේ ජීවන තත්ත්වයේ උසස්ද පහත්ද මොනවද පුතේ වාහනයක් පාවිච්චි කරන්න බැරි නම් ජීවිත තත්ත්වයේ උසස්ද වාහනයක් පිටරටින් ගේන්න දෙන්නේ නැහැ කහගුළු ටිකක් ගේන්න දෙන්නේ නැහැ හරිද පුතේ මොකද්ද අපි විඳින දුක හොඳ භාණ්ඩයක් හා සේවාවක් අපිට පාවිච්චි කරන්න බැරි නම් අපේ ජීවිත තත්ත්වයේ උසස්ද නැහැ එහෙනම් අපි ජීවිත තත්ත්වයේ පුතේ අරටවල උසස් ඇයි උසස් ඒ රටවල යන බාන්න අපි එකයි නේද හරි මම දන්නේ පුතේ අපි දුක් විඳින්න අවශ්‍ය නැහැ අපි දුක් විඳින්න අවශ්‍ය නැහැ පාලකයෝ පුතේ මිනිස්සුන්ට දුක දුක දෙන්න මොකටද දෙනම් පාලකපත් ගන්න පාලකෝ දැනගන්න ඕනේ මිනිස්සුන්ගේ පුතේ මිනිස්සුන්ව රකින්න හරිද අද වෙලා තියෙන්නේ මිනිස්සු දුක් විඳිනවා පාලකයෝ සැප විඳිනවා හැම දුප්පත් රටකම පුතේ පාලකයෝ ගොඩාක් පෝසත් නේ හොඳ හොඳට හොයලා බලන්න හැම දුප්පත් රටකම පාලකයෝ ගොඩාක් පෝසත් ඒක හැටි හරි අහගෙන ඉන්න जीवन तत्व निष्पादन රටේ නිෂ්පාදනය තමයි පුතේ රටේ ආදායම කියන්නේ. ඒ ආදායම තමයි මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන්. සරල උදාහරණයක් ගන්නම්කෝ. ඔයා පුද්ගලයෙක් විදිහට හිතන්නකෝ. රට පැත්තකට දාන පුද්ගලයෙක් විදිහට හිතන්නකෝ.
ඔයාගේ අද දවසේ ආදායම රුපියල් 10000යි. ඒ කියන්නේ ඔයා අද මොකක් හරි දවසේ වැඩක් කළා ආදායම 10000යි. ඒ කියන්නේ ඔයාගේ නිෂ්පාදනයක් තියෙනවා 10000යි. ඔයාට වියදම් කරන්න පුළුවන් ගාණක් තියෙනවා 10000යි. හරි. අද දවසේ මම ගෙදරට වෙලා ඔහේ නිකන් ඉන්නවා. මගේ ආදායම් බිඳුවයි. මගේ නිෂ්පාදනයේ බිඳුවයි. මට වියදම් කරන්න පුළුවන් ගාණ කීයද බිඳුවයි. එහෙනම් මුදේ රටක ජාතික නිෂ්පාදනය සමානයි ජාතික ආදායම සමානයි ජාතික වියදම. එහෙනම් රටක් දියුණු කරන්නම් පුදේ ඒ රටේ මොකද්ද වැඩි කරන්න ඕනේ? රටක් දියුණු කරන්නම් පුදේ ඒ රටේ මොකද්ද වැඩි කරන්න ඕනේ? මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න නම් ඒ රටේ මිනිස්සුන්ගේ මොනව වෙන්න ඕනද පුදේ කියන්නේ? ආදායම් වැඩි වෙන්න ඕනේ. ආදායම් වැඩි වෙන්න නම් අපේ රටේ මොනව වැඩි වෙන්න ඕනද පුදේ? නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? පුදේ මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා කියන්නේ මිනිස්සුගේ ආදායම් වැඩි කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි. හරිද? මම දන්නේ අපේ රටේ පුදේ මහ බැංකු දැන් ඉන්නේ මහ බැංකු අධිපති එක දවසක් කියනවා ඇමරිකාවට වඩා අපේ පෙට්‍රල් මිල අඩුයි කියලා. මම දන්නේ එහෙම කියනවා ඇහුණා. එයා තමයි අපේ රටේ මහ බැංකු සභාපති අධිපති. ඇමරිකාවට වඩා අපේ රටේ පෙට්‍රල් මිල අඩුයි කිව්වා. ඇමරිකාව මීට වඩා වැඩි කිව්වා. පුතේ ඇමරිකාවේ මිනිහෙක්ගේ ආදායමයි අපේ මිනිහෙක්ගේ ආදායමයි හිතන්නකෝ නිෂ්පාදනය. හරි. හරි. එතකොට එහෙනම් රටක් දියුණු ගන්නම් පුතේ රටේ නිෂ්පාදනය වැඩි ගන්න. නිෂ්පාදනය කියන්නේ රටේ ආදායම වැඩි ගන්න. ආදායම කියන්නේ මිනිස්සුගේ වියදම ජීවන තත්ත්වය උසස් කරන්න ඕනේ. පැහැදිලිද කියපු දේවල් ටිකේ? එහෙනම් පුතේ රට දියුණු කරනවා නම් රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපේ රටවල දියුණු වෙනවද? දියුණු වෙනවද? නැහැ. කැලෙන්ඩරයක් අරගෙන බලන්න අපේ රටවල දියුණු වෙන්නේ නැහැ අයියෝ. කැලෙන්ඩරේ පුතේ රතු දින කොච්චර තියෙනවද කියලා බලන්න නිවාඩු. ඉරිදා සෙන්සුරාද නිවාඩු. හැම ආගමික නායකයෙක්ගේම බර්ත්ඩේ එක සමරනවා පුතේ අපේ රටේ. බර්ත්ඩේ එක නිවාඩු දීලා සමරනවා. හැම ආගමික නායකයෙක්ගේම බර්ත්ඩේ එකට නිවාඩු. හඳ ලොකු වුණත් නිවාඩු. බොරුද? හැම මගුල්ටම අපේ රටේ නිවාඩු. රට දියුණු වෙයිද? නැහැ. නමුත් ධාර දියුණු රටක බලන්න කැලෙන්ඩරයක් අරගෙන ඒ රටවල වල නිවාඩු දවස් කීයද තියෙන්නේ කියලා. අපි මහලකොට තමයි අපේ රටේ අපි කයිවාරු ගහනවා. අයියෝ ඒ රටවල වල වැඩක් නැහැ මිනිහෙන් මූණ බලලා ඉනා වෙන්නේ නැහැ වැඩ. ඇත්තේ මිනිස්සුන්ට වැඩ පුතේ. මේ මිනිස්සුන්ගේ මූණ දිහා බලා බලා පාරවල් ඇවිදවිද එහෙම ඉන්න වෙලාවක් නැහැ. ඕපදූපෝ වෙ ඉන්න වෙලාවක් නැහැ. මිනිස්සුන්ට වැඩ කරන්න තියෙනවා. අයියේ වැඩ කරොත් තමයි රටේ මේ මිනිස්සුන්ගේ නිෂ්පාදනය වැඩි වෙන්නේ. නිෂ්පාදනය තමයි මිනිස්සුන්ගේ ආදායම. ඒක තමයි මිනිස්සුන්ගේ වියදම. අපි මොකද ගන්නෙ ඔය ආතල් එකේ චූන් එකේ කයිවාරු ගහ ඉන්නවා හරිද අපේ රජ දරුව හිටියේ මෙහෙමයි රාවණා ගියේ උඩින් කියලා බොරු කයිවාරු ගහපොතේ ඉන්නවා තේරෙන්නේ අපිට අපිට අපේ රටට කියලා වෙලා තියෙන තැන වැඩ කරන්නේ ඒ අර රටවල් වලට ගියොත් වැඩ කරන්න ඕනේ දියුණු රටකට ගියොත් වැඩ කරයි රටවල් දියුණු වෙලා තියෙන්නේ රටේ නිෂ්පාදනය වැඩි වීම මත හරි ඒ නිසා පුතේ හොඳට ඔළුවට ගන්න ඔයාට දියුණු වෙන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයාගේ ජීවන තත්ත්වය උසස් කරන්න නම් ඔයාට වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඔයාගේ ආදායම වැඩි වෙන්න ඕනේ. ආදායම වැඩි වෙන්න නම් ඔයාගේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. හරි? ඉතින් ඔය ටික මම කිව්වේ ඔයාට හැම දෙයකටම වැදගත් වෙන්න. හරි. එහෙනම් දැන් අපි කොතරද නැවැත්තිපු දේ ගානේ සමාජික යාවජීව කතාවනේ ඉදිරි කරේ. ඉතින් ඒ කියපු ටික අපත යන්නේ නැහැ පුතේ වැදගත් ටිකක් කිව්වේ. හරි. එන්න දැන් පළවෙනි ගැළපිල්ල ඉවර කරා දෙවෙනි ගැළපිල්ල සමාජික ආසුගිරුම අපි හදමු හරි සමාජික ආසුගිරුමේ හරිද හරි දේ ආගෙනෙමු එතකොට සමාජික ආසුගිරුම තේ ආයෙ පොඩ්ඩක් මතක් කරන්න මම කියපු දේවල් ටික මුල අග මුල කලින්ලාද එක ටික ලියන්න ඕන ලද මුදල් ලියන්න ඕනේ කපහැරිම් ලියන්න ඕනේ ඊට පස්සේ අර අග හිඟයි අග කලින්ලදයි ලියලා වර්ෂණ අදාල් ටික නම් අපි ලියන්නේ අදාල් ටික ලියලා කලින් හරි අපි සමාජික ආසුගිරුම හදමු පුතේ සමාජික ආසුගිරුම කියන්නේ ආදායම් ගිරුම හරි සමාජික ආසුගිරුම කියන්නේ ආදායම් ගිරුම වල මොනව නැද්ද ශේෂ නැහැ හරි එහෙනම් අපි සමාජික ආසුගිරුම හදමු පුතේ මුලයි අගයි වත්කමක් වත්කීමක් හත් වෙනි ගැළපිල්ලේ ඉස්සලා තියෙන අග
उत्तर दे मेघान कर मेघानेत्व विस्तरी हादने आरंभक समुद्र एक आरंभक वत्कम वाक्यसा एक तत्व विस्तरी हदुन इसलम तत्व विस्तरी लिया हिंगी सामाजिक मुदल के लिए वत्कम विधिये अरे एक लिवा एक हिंगी की शेष है हर बेहतर कर एक बैर निकट हर कर निकट हर कर जंगली हिंगेटी के लिए पंदा हरी
හරි ඊට පස්සේ අග කලින්ලාද පුතේ අග කලින්ලාද එකට මේකේ මොකක්ද දීලා තියෙන්නේ ප්‍රශ්නාර්ථය ඔයවත් දීලා නැහැ නේද මුදල් සංවිධි දීලා නැහැ නේ කමන්නේ නැහැ ඒක අපිට මේ ගානේ හොයාගත හැකියි කියන්න මෙතන 21 3:31 කලින්ලාද කියලා ලියලා මෙතන කොටුවක් දාන්න පුතේ 21 3:31 කලින්ලාද ඒක තමයි අහන්නේ පුතේ එතනට හර වෙලා ඒක කලින්ලාද සමාජ මුදල් ගිරුවට බැර වෙනවා असुदाय අසුදා මෙහෙට ගත්තාම දෙ 80000 පැතර ගත්තාම ඉත වෙනස කියලා බලන්න 15000 වෙනස එනවා 15000 බලන්න ඉත අවුරුද්දක් කලින්ලාද 15000යි හරිද පැහැදිලිද පුතේ තේරුණ නේද පුතේ කලින්ලා සමාජවල 15000 කියලා වහගත්තට තේරෙනවනේ හරිද 15000 කියලා වහගත්තට තේරෙනවනේ ඔක්කොම අවුලක් නැහැනේ හරි එහෙනම් බලමු අපි මම හිතනවා ඒක හොඳටම තේරුණායි කියලා හරි පුතේ ඒක ඉවරයි ඒකට සමාජික අසුරුම අපි ඉවරම කරා පුතේ මේක ජංගම වක්කීමක් විදියට ලියන්න ඕනේ විල්ලලා නැහැ එච්චරයි අපි යමු ඊළඟයකට හරි ඊළඟයකට යමු ඉතින් ඊට පස්සේ දැන් මම නතර කරේ රෝමලක්කන් 1 ඉවරයි රෝමලක්කන් 2 ඉවරයි රෝමලක්කන් 3 බලන්න රෝමලක්කන් 1 ඉවරයි 2 ඉවරයි 3 3 තියෙන මුදල් ගිනුම අතාරින්න රෝමලක්කන් 3 තියෙන මුදල් ගිනුම පොඩ පොඩ අතාරින්න ඉතින් මුදල් ගිනුම පොඩ අතාරින්න ඒක මම අන්තිමට කලින් කරන්න කිව්ව එකනේ ඊට පස්සේ 4 වැටුප්පල සංවිතිය ක්‍රීඩාංගන බාරකවුට 72යි ආපන ශාලා බාරකවුට 60යි ලිපිකරුට 36යි ඔක්කොම මේ අවුරුද්දේ වැටුප 168යි ගෙව්වා හෝ නැත්නම් මේ අවුරුද්දේ වැටුප 168යි ඒකෙන් ක්‍රීඩාංගන බාරකවුට වැටුප 72යි ආපන ශාලා බාරකවුට වැටුප 60යි කාර ලිපිකරු වැටුප 36 ඔක්කොම 100 බලන්න ඒ 168 මුලින් ගෙවලාද කියලා බාන්නේ 168 මුලින් ගෙවලාද කියලා බැලුවා ඔව් මුලින් ගෙවලා ඉතින් 168 අදාළ ගන්න 168ම ගෙවලා ඒ කියන්නේ බලන්න හත් වෙනි ගැලපිල්ලේ මුලාද මුකුත් නැහැ නේද කියලා හත් වෙනි ගැලපිල්ලේ මුකුත් නැහැ නේද මුල හිඟ මුල කලින්ලාද මුකුත් නැහැ නේද පුතේ නෑ ඒ කියන්නේ වාර්ෂික අදාළ ගානත් 168 168ම ගෙවලත් ඉවරයි ඇයි එහෙනම් ওই ගැලපිල්ලේ පිට කොහමද උන්නේ ක්‍රීඩාංගන බාරකරුගේ වැටුප 72යි ආපන ශාලා බාරකරුගේ 60යි ලිපිකරුගේ වැටුප 36යි ඔක්කොම ගෙවලා මුදල් බැර වෙලා ඇයෝගනික වෙන වෙනම දුන්නේ උදේ ක්‍රීඩාංගන බාරකරුගේ වැටුප ලියන්න වෙන්නේ සමිතිය වියදමක් විදිහට ආදායම් ප්‍රකාශයේ එතකොට ආපන ශාලා බාරකරුගේ වැටුප ලියන්න වෙන්නේ කොහෙද සමිතිය වියදම ආබලාවේ ආද මේ වෙලදාහ ලාභලාභ කියන කොහෙද ආපන ශාලාවේ එතකොට කාර්යාල ලිපිකරුගේ වැටුප කොහෙද ලියන්න වෙන්නේ ආදායම් ප්‍රකාශයේ සමිතිය වියදම අන්න ඒකට නේද ඔය දීලා තියෙන්නේ එහෙනම් අපි ලියමු දැන් මුදල් බැර කරලා ඉතින් උපසිත නම් මනම් මොකුත් නැහැ ක්‍රීඩාංගන බාරකරු වැටුප් ලියන්න සමිති වියදමක් විදියට ක්‍රීඩාංගන බාරකරු වැටුප් ලියන්න ක්‍රීඩාංගන බාරකරු වැටුප් ලියන්න එතන කියනවා දෙ ක්‍රීඩාංගන බාරකරු වැටුප් 72000යි 72000යි ක්‍රීඩාංගන බාරකරු වැටුප් 72000යි ඊට පස්සේ ආපන ශාලා බාරකරු වැටුප්
වෙනදා ලාභ ලාභ ගැන මෙලියන්න ආපන ශාලා බාර කරු වැටු මෙතලියන් දෙවිය ආපන ශාලා බාර කරු වැටු ආපන ශාලා බාර කරු වැටු කීය 60000යි නේ 60000යි මෙතලියන් උදේ 60000යි 60000යි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කාර්යාල ලිපි කරු වැටු කියන්න මෙතන කාර්යාල ලිපි කරු වැටු කාර්යාල ලිපි කරු වැටු මෙතන ලියන්න කියලා තේ කාර්යාල ලිපි කරු වැටුක 36000යි නේ 36000යි वार्षिक जंग मनोवी पनस्य වාර්ෂික තුල ජංගම නොනවත්කම් ශේවීම 50000ක් විය කියනවා නේද අපිට දෙ වාර්ෂික තුල ජංගම නොනවත්කම් ශේවීම 50000යි කියලා කියනවා අගෙනිමු प्रश्न उत्तर दिल क्रीडांगण बारक कार्यालय ක්‍රීඩාංගන බාර කරු වැටුක් කියන්නේ වෙනම වැටුපා කාර්යාල ලිපි කරු වැටුක් කියන්නේ වෙන දෙන්නේ කිව්වද සේවකෝ දෙකොල්ලා එහෙනම්දා වෙනම ලියන්න එකතු කරලා ලිව්වත් වැටුක් කියන වියදම වෙනවා එතකොට උනතාවේ අතිරික්තේ වර්ධින්නේ නැහැ ඒගොල්ලා ඒගොල්ලෝ වෙන වෙනම දීලා තියෙන බුදු වෙනම ලියන්න ඕන නිසා බුදේ මේ අවුරුදු ෂේ 50000යි හැබැයි 50000 ලියන්නේ ෂේ වෙන්න බුදේ වත්කම් අවලදා අප්‍රශාලාවෙත් ඇති සමිතියෙත් තියෙනවානේ එතකොට ෂේ ඔක්කොම 50000යි අපිට දීලා තියෙන්නේ කොහොම ලියන්නද ඔක්කිය ඕගෙන් 120ක් ආපන ශාලාවට අය කළේ. එහෙනම් මට කියන්න ආපන ශාලාවේ ෂේ කීයද කියලා කියන්න. උදේ ආපන ශාලා ෂේ කීයද කියන්නකෝ. ඔක්කොම ෂේ 50000 එකෙන් 120ක්. 50000 10 කියන්න අග බිඳුවයින් කරා.